අයිබවන් සුබ දෙසනක් දවසේ ප්‍රථම ප්‍රවෘත්ති විකාශයත් සමගින් ඔබ හමුවන මම මදුකා සමරකෝන් මුලින්ම අවධානය යොමු කරමු ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත සමන් රත්නප්‍රිය මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දියුරුම් දෙයි මධ්‍යම බණ්ඩාරට එජාප මන්ත්‍රී කණ්ඩායමේ අනුමැතිය නව නමකින් සහ අලුත් ලාංඡනයකින් එජාප සඳහනය නුදුරේ දීම පොලිස්පතිට සහ හිටපු ආරක්ෂක ලේකම්ට මාස 4කට පසුව ඇප විදේශ ගමන් තහනම් ප්‍රථමයෙන් දේශීය පුවත් සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයෙකු වන සමන් රත්නප්‍රිය මහතා එක්සත් ජාතික පක්ෂ ජාතික ලයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස කථානායක කරු ජයසූරිය මහතා ඉදිරියේ ඊයේ දින දිවුරුම් දෙනු ලැබුවා. ඒ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරය සඳහායි. මේ අතර මහබැංකුව බැඳුම් කර සිද්ධිය සම්බන්ධයෙන් මහබැංකුව සිදු කළ වෝහාරික විගණනයේ ඇමිනුම් පාර්ලිමේන්තුවට ලැබී ඇති බව කථානායකවරයා නිවේදනය කළා. එමෙන්ම කථානායක කරු ජයසූරිය මහතා කෝප් කමිටුවට සහ රාජ්‍ය ගිණුම් කාරක සභාවට පත් කළ සමාජික නාමලේඛනයේද පාර්ලිමේන්තුවේදී ඊයේ ප්‍රකාශයට පත් කරනු ලැබුවා. අභිනව මන්ත්‍රීවරංගෙන් නිම ප්‍රතිඥාව දිවුරුම් දීම පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු වැරිගොඩගේ සමන් රත්නප්‍රිය සිල්ලමැතිතුමා ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ නිර්දේශය පරිදි අදාළ භාණ්ඩාගාරික බැඳුම් කරු නිකුතුව පිළිබඳ පිළියන කරන ලද ව්‍යවහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තුවේ සීලම ගරු මන්ත්‍රීවරුන්ගේ දැනගැනීම පිස්ස 2020 ජනවාරි 21 දින පාර්ලිමේන්තුවේ සභාගත කරන ලදී. එනමුදු මෙම වාර්තාවට අදාළ ඇමුණුම් සහ ඉදිරිපත් කිරීම් ලබා දී නොමැති බැවින් ඒවා ලබා දෙන ලෙස මා විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන ලදී. ඒ අනුව බැඳි වෙළුම් 56කින් යුතු පිටු 10,000කට අධික මෙම ව්‍යවහාරික විගණන වාර්තාවේ ඇමුණුම් සහ ඉදිරිපත් කිරීම් අඩංගු සංයුක්ත තැටි ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ලබා දීම පිණිස පාර්ලිමේන්තු පුස්තකාලයේ තබා ඇති බවත් එහි මුද්‍රිත පිටපත් 3ක්ද ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පරිශීලනය සඳහා පාර්ලිමේන්තු පුස්තකාලයේ තබා ඇති බවත් දැනුම් දීමට කැමැත්තෙමි. කලින් ඉදිරිපත් කරන ලද මෙම ව්‍යවහාරික විගණන වාර්තාවේ සහ පසුව ඉදිරිපත් කළ ඇමුණුම් හා ඉදිරිපත් කළ යම් යම් තැනක්කන්ගේ පෞද්ගලික සහ රහස්‍ය තොරතුරු ඇතුළත් වන බැවින් ඒවා සුපරික්ෂකාරී හා වගකීමෙන් යුතුව පරිශීලනය කරන ලෙස ගරු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටීමට කැමැත්තෙමි. ගරු අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් නිවාස මම හිතන්නේ හැම වසමකම නිවාසයක් හදන වැඩපිළිවෙලක් ආරම්භ වුණා. ඒකෙදී අපි දැනගන්න කැමති ගරු කථානායකතුමනි මම හිතන්නේ පෞගිය අවුරුදු 4,000 ඇතුළතම හැදිච්ච නිවාස ප්‍රමාණය අපේ ගරු අගමැතිතුමා සඳහන් කරපු ආකාරයේ 9,500කට වගේ ආසන්න ප්‍රමාණයක්. එතකොට මේ වසමක නිවාසයක් ඉදි වෙනකොට මම හිතන්නේ ඒ කියන්නේ 14,000කට එහා ගියපු නිවාස ප්‍රමාණයක්. මේ නිවාස ටික කොපමණ කාලයක් ඇතුළත අවසන් කරන්න බලාපොරොත්තු වෙනවද? ඒ වගේම හොඳ රාජ්‍ය අමාත්‍යතුමා නිවාස 14,022ම 2020 වසර තුල සම්පූර්ණයෙන් හදලා ඉවර කරන්න අමාත්‍යාංශය කටයුතු කරලා තියෙනවා. එමුද වෙනුවෙන් මුදල් වෙන් කරලා තියෙනවා. ඔය පහුගිය වකවානුවේ හදපු නිවාස නිම වෙලා තියෙන්නේ 9,000 ගානයි 65,000 ගානකටම ණය දීලා තියෙනවා. හැබැයි මේ 14,000න් එක රුපියලක්වත් අපි ණය විදියට දෙන්නේ නැහැ. සියල්ල අපි ආධාර විදියට තමයි ගරු කථානායකතුමනි 14,000 ගානම ලබා දෙන්නේ. ඒ වගේම අපිට තියෙන ලොකුම ගැටලුව තමයි ගරු මන්ත්‍රීතුමා යොමු කළේ මේ කිසිදු නිවාස ගරු කථානායකතුමනි ඔප්පු ලබා දීමේ හැකියාවක් නැහැ. මොකද මේ සියලු ඉඩ අත්පත් කර ගැනීම ක්‍රමවේද අනුගමනය කරන්නේ නැතුව හිතු හදිස්සියේ තමයි මේව කරලා තියෙන්නේ. උදාගම්මාන විවෘත කරන වැඩපිළිවෙලත් එක්ක විප්‍රචාරණය සඳහා වියදම් කරපු මුදල් ප්‍රමාණය කොපමණද අපිට ලැබිලා තියෙන තොරතුරු වල අනුව බිලියන ඉක්මවලා තියෙනවා මේ ප්‍රචාරක වියදම් සියල්ල ගත්තහම. ගරු අගමැතිතුමාගේ අවසරය අනුව මට අවසර දෙනවද ඔබතුමාගෙන් ප්‍රශ්නයක් අහන්න? ඔබතුමාගේ අවසරය මත නෑ මට කැමතියි ඔබතුමාගෙන් අහන්න ප්‍රශ්නේ. විපක්ෂ නායකතුමා අගමැතිතුමා කැමති නැත්නම් පිළිතුරු දෙන්න මට අවස්ථාව දෙන්න අමාරුයි. කථානායකතුමනි මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා විපක්ෂයේ නායකවරයා හැටියට මම අහපු ප්‍රශ්නයට පිළිතුරු දීමට ගරු අග්‍රාමාත්‍යතුමා ප්‍රතික්ෂේප කරයි කියන එක සටහන් කරා. වැඩිලා තියෙන විපක්ෂ නායකතුමාට උගන්වන්න දෙනවා මේක ස්ථාවර නියෝග ඉස්සෙල්ලා. නෑ එතුමා එක මම සටහන් කරගත්තා. කාලෙකින් ඉන්න ඕනේ නැහැ කියලා කාලයක් හිටියේ ගමට වෙලා. හරි. පාර්ලිමේන්තු ක්‍රමය පිළිගත්ත නායකයෙක්. ගරු අග්‍රාමාත්‍යතුමා විපක්ෂයේ ඉන්නකොට තිබුණ සම්ප්‍රදායක් එතුමා නැගිට්ටහම කතා කරන්න මේ මයික්‍රොෆෝනේ නිවුනේ නැහැ. දැන් මම හිටි හැටි දැන් මගේ එක නිවෙනවා. මට දීලා තියෙන මයික්‍රොෆෝන එක එක. දෙවෙනි කාරණාව මම
අපේ ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමාට කියන්න කැමති ස්ථාවර නියෝග ගැන ඔබතුමාගෙන්වත් කාගෙන්වත් මට පාඩම් අවශ්‍ය නැහැ. මම ප්‍රශ්න ඇහුවේ මෙතුමාගේ අවසරය මත. පොඩයින්ද ඇහෙනවා මට පොඩයින්ද මහින්ද රාජපක්ෂ මැතිතුමා කියනකොට එහෙම ඕෆ් වුණේ නැහැ. නෑ ඉස්සරහට ඕෆ් වුණා හැම වුණා මම බාප උදුන්නා එකවන්නයි දැන් ඉවර කරා. නෑ මම පැහැදිලි කරන්න මේක අලුත් දෙයක් නෙමෙයි. ගරු කතානායකතුමනි මම මේ ප්‍රශ්නේ අහන්නේ ගරු වගමැතිතුමාගෙන්. මේ ප්‍රශ්නේ අහන්නේ කොළඹ මහනුවර අධිවේගී මාර්ගය ගැන. මීරිගම කුරුණෑගල පාරේ කිලෝමීටර් 38ක් හදලා තියෙනවා. කුරුණ ඉතුරු කිලෝමීටර් දෙක කෙරුවොත් පැයෙන් යන්න පුළුවන්. කුරුණෑගලට පැය දෙක යන්න පුළුවන් මහනුවරට. ඉතින් මේක ඉවර කර. ඉතින් මේක අපි කාටවත් පොදු දෙයක්. මේක මේ දේශපාලන ගරු කතානායකතුමනි මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීමේ ව්‍යාකෘති යටතේ කඩවත මීරිගම පුතුහැරහරා මහනුවර ප්‍රදේශයේ ගලගෙදර දක්වා ඉදිකරන අධිවේගී මාර්ගය අධිවර 3ක් යටතේ ඉදිකරන්න තමයි සැලසුම් කරලා තිබුණේ. අදාළ නවීකරණයේ කොන්දේසි අනුව ශ්‍රී ලංකා රජය විසින් ගෙවිය යුතු 15ක මුදල රුපියල් බිලියන 32ක් පමණ ගෙවීමට පසුගිය රජයේ අපොහොසත් වීම නිසා කොන්ත්‍රාත් ගිවිසුම් වලට අනුව කොන්ත්‍රාත් කරුට වැඩ ආරම්භ කිරීමට නියෝග නිකුත් කිරීමට මාර්ග සංවර්ධන අධිකාරියට බැරි වුණා. එසේ වෙතත් නව රජයේ බලයටපත් වීම පස්සේම මුදල ගෙවීමට කටයුතු කරමින් පවතින අතර ඒ අනුව ඉතයික්මනින් අධිවරයේ කිහි වැඩ ආරම්භ කිරීමට පුළුවන් වෙලා තියෙනවා. ඒ වගේම මෙම අධිවර දෙක ව්‍යාකෘති සඳහා රුපියල් බිලියන 150ක මුදලක් අවශ්‍ය වන බව ඇස්තුවන්තු කර තිබුණත් ව්‍යාපෘති ආරම්භ කිරීමට පෙර එම මුදල් සොයා ගන්නා ආකාරය පිළිබඳ පැහැදිලි වැඩපිළිවෙළක් නොමැති වීම නිසා ඉදිරි වැඩ නිම කිරීමට අවශ්‍ය මුදල් සොයා ගැනීමේ ගැටළු සහගත තත්වයකට මුහුණ දීලා තියෙනවා. මම මේ ප්‍රශ්න පිළිබඳව ගරු අගමැතිතුමාගෙන් දැනගන්න කැමතියි. අගමැතිතුමා කැමති නම් අය අවස්ථාව දෙන්න පුළුවන් එතුමාට. හරි. ඔව් මම අහන්නේ ගරු අගමැතිතුමාගේ මේ මීරිගම දක්වා කොටසේ යම් ප්‍රමාණයක් පෞද්ගලික කොන්ත්‍රාත් සමාගම් මත පවරා දී තිබුණා. ඒක ශ්‍රී ලංකා දේශීය පෞද්ගලික කොන්ත්‍රාත් කරුවන්. එම කොන්ත්‍රාත් කරුවන්ගේ යම් ඉදිකිරීම් ක්ෂේත්‍ර සම්බන්ධ කොන්ත්‍රාත් කරුවන් තමන්ට අදාළ වැඩ කොටස අවසන්කොට තිබෙනවා. නමුත් එක් කොන්ත්‍රාත් සමාගමක් තිබෙනවා. ඒ සමාගම අදාළ වැඩ කොටස අවසන් කොට නැහැ. මම ඔබතුමාගෙන් දැනගන්න කැමති සඳහා එම කොටස ප්‍රදානය කරේ කවර ආකාරයෙන්ද අවසන් කිරීම සඳහා එම සමාගම යම් කොපමණ කාලයක් අරගෙන තිබෙනවද කියලා ඔබතුමාගෙන් දැනගන්න කැමති. ඒකේ වැඩ කටයුතු සම්පූර්ණයෙන්ම ඉලක්ක වලට යන්නේ නැහැ. මේක හිතාමතා පරක්කරන්න හදනවා කියලායි අපි දකින්නේ. මම පෞද්ගල කියලා මේක ගැන බැලුවා. මේකේ වැඩ කටයුතු සම්පූර්ණයෙන්ම අන්දගාමින් යන්නේ. ඉතින් ඔබතුමාලගේ ආන්නේ. ඔබතුමාලා මේ වගේ ඇමතිරුන්ට තමයි කොන්ත්‍රාත් දුන්නේ කාලේ. සම්පූර්ණ දූෂණයක් කියලා තියෙන්නේ. ඒකට අපි බලාපොරොත්තු වෙන්නේ උපරිම අන්දමේ. මේකේ වැඩ කටයුතු කරන්න අපි ඉක්මනින් ඉවර කරන්න බලාපොරොත්තු වෙන අගමැතිතුමා අපිට නියෝග කළා තියෙනවා මේ මාස කීපකින් අවසන් කරන්න. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ නව සංධානයේ මහලේකම් ධුරයට පත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතාට එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ අනුමැතිය හිමි වී තිබෙනවා. ඊයේ පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී මෙම කණ්ඩායම් රැස්වීම පැවැත්වුණේ විපක්ෂ නායක සජිත ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්. කණ්ඩායම් රැස්වීමෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා ප්‍රකාශ කළේ ඉදිරි දින කිහිපය තුළ නව සංධානයට නමක් සහ ලකුණක් යෝජනා කර එය ලියාපදිංචි කරන බවයි. එක්සත් ජාතික පක්ෂ නව සංධානයේ මහලේකම් ධුරය පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතාට ලබා දුන් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය සඳුදා පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවති විශේෂ හමුවකින් අනතුරුව මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළා. ඉන් අනතුරුව විවිධ මාධ්‍ය වාර්තා පළ වූයේ වෙනත් මන්ත්‍රීවරයෙකුට එක්සත් ජාතික පක්ෂ සංධානයේ මහලේකම් ධුරය ලබා දීමට නියමිත වේ ඇති බවටයි. කෙසේ වෙතත් රැස්වූ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම ඒකමතිකව තීරණය කර ඇත්තේ රංජිත් මද්දුම බණ්ඩාර මහතාට එක්සත් ජාතික පක්ෂ නව සංධානයේ මහලේකම් ධුරය ලබා දිය යුතු බවයි. පාර්ලිමේන්තු සංකීර්ණයේදී එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම රැස්වූ අතර එහිදී ඔවුන් මෙම තීරණය ගෙන තිබුණා. රංජිත් මද්දුම් බණ්ඩාර මහතාට එම තනතුර ලැබීම පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තු සංකීර්ණයේදී මන්ත්‍රීවරයාට මෙලෙස සුබපතනු ලැබුවා. ඉන් අනතුරුව රංජිත් මද්දුම් බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ මාධ්‍ය සාකච්ඡාවක්ද පැවැත්වුණා. සජිත් ප්‍රේමදාස මැතිතුමාට සහයෝගය දුන සියලුම පක්ෂවල එකඟත්වයෙන් සහභාගීත්වයෙන් තමයි මේ සංධානය පිහිටවන්නේ. ඒ වගේම ඒ අයගේ සියලු දෙනාගේම අනුමැතියෙන් මේ සන්ධානයේ නායකයා විදිහට සජිත් ප්‍රේමදාස මැතිතුමා පත් වෙනකොට මේ සන්ධානයේ මහලේකම්වරයා විදිහට මාව පත් කරන්න කටයුතු කිරීම ගැන සියලු දෙනාට මගේ ස්තුතිය. විශේෂයෙන් නව සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා මගේ නම යෝජනා කළා. ඒ වගේම අපේ එක්සත් ජාතික පක්ෂයේ නායකතුමත් ඒ වගේම අපේ විපක්ෂයේ සියලුම මන්ත්‍රී කණ්ඩායම අධේකට අනුමැතිය ලැබලා මම සියලු දෙනාට මගේ විශේෂ ගෞරවයේ ස්තුතිය පිරිනමනවා. ඒ වගේම ඉදිරි මහමැතිවරණේ මේ සන්ධානයේ ජයග්‍රහණය සඳහා මම ආරාධනය කරනවා මේ රජය ගිනියන දුර්දාන්ත පාලනයට මේ රජයට විරුද්ධව මැතිවරණේ ජයග්‍රහණය කරන සඳහා සියලුම අනුකූල පක්ෂවලට අනිත් අයට ආරාධනය කරනවා
අපේ සන්ධානයට එක්ව වෙන්නේ. මේ රටේ ජනතාව අපෙන් ඉල්ලුවා නව මුහුණුවරකින් මේ මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ. ඒ අනුව තමයි අපි සියලු දෙනාම එක්ව වෙලා දීර්ඝ කාලය මාස දෙකක් විතර සාකච්ඡා කළා. මේ සන්ධානය පිටවන්න බලාපොරොත්තු තීරණය කළා. අපි ඒ සඳහා අවශ්‍ය අනුමැතිය විරුද්ධ පක්ෂ කාණ්ඩායම රැස්වීමෙන් ලැබුණා. ඒ වගේම ඉදිරි දින කීපය ඇතුළත නව නමකින් නව ලාංජනයකින් මේ සන්ධානය ලියාපදිංචි කරන්න කටයුතු කරනවා. එක්සත් ජාතික පක්ෂය තුළ පවතින නායකත්ව අර්බුදය හේතුවෙන් එළඹෙන මැතිවරණයට තරඟ කිරීමේ අවස්ථාව ඔවුන්ට අහිමි වන තත්වයක් උදා වී ඇති බව රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා. රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. දැන් අද වෙනකොට එක්සත් ජාතික පක්ෂය ඇතුළේ කණ්ඩායම් දෙකක්, රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ කණ්ඩායම සහ සජිත් ප්‍රේමදාස මහත්තයාගේ කණ්ඩායම. දැන් අලුත් හදලා තියෙන සන්ධානයේ ලේකම් හැටියට රනිල් වික්‍රමසිංහ මහත්තයා නම් කරනවා, නවීන් දිසානායක මහත්තයා, සජිත් ප්‍රේමදාස මහත්තයා නම් කරනවා, රංජිත් පද්දු බණ්ඩාර මහත්තයා. එක්සත් ජාතික පක්ෂයේ නව සන්ධානයේ ලේකම් ලැබෙන්නේ අලියා ලකුණු එක්සත් ජාතික පක්ෂයේ තියාගන්න ඕනේ කියනවා, සජිත්ත් අලියා ලකුණු ඕනේ කියලා කියනවා. එතකොට අලියා දෙකට කපලා දෙකොල්ලට දෙන්න වෙනවා. දැන් අලියාගෙන් භාගෙ කපලා භාගයක් රනිල්ටත් භාගයක් සජිත්ටත් දෙන්න වෙනවා. මොකද පක්ෂයේ ලකුණු එක්කෙනාටයි පාවිච්චි කරන්න පුළුවන්. මේ වෙනකොට එක්සත් ජාත සන්ධානයේ මහලිකන් ධූරය පිළිබඳවත් ලාංඡනය පිළිබඳවත් ලොකු අර්බුදයකට මුහුණ ගිහිලා තියෙනවා. ඒ නිසා එක්සත් ජාතික පක්ෂ එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණය වෙනකොට මේ අර්බුදය දිගින් දිගටමයි. ඒ නිසා එක්සත් ජාතික පක්ෂ මේ මැතිවරණයට ඔවුන්ට තරඟ කරන්න බැරි අවස්ථාවකට පත් වෙමින් යනවා. අපි බලාපොරොත්තු වෙනවා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන්, මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් දැවැන්ත පුළුල් සන්ධානයක් අපි හදන්න බලාපොරොත්තු වෙනවා. ඒ සන්ධානය තුළින් එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයෙන් 3-2 බහුතරයක් මහින්ද රාජපක්ෂ මැතිතුමා අග්‍රාමාත්‍ය ධුරයට පත් කරලා ලබා ගන්න අපි බලාපොරොත්තු වෙනවා. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබා දීමට රනිල් වික්‍රමසිංහ මහතා කිසිසේත් එකඟ නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතා පවසනවා. ඒ කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමි. අද වෙනකොට එක්සත් ජාතික පක්ෂය ඉතාමත්ම තීරණාත්මක අවධියක ඉන්නේ, අර්බුදකාරී අවධියක ඉන්නේ. අපි ඒ කළු සුදු රූපවාහිනී ආපු දවස්වල එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය හැටියට අපි දැක්කේ රනිල් වික්‍රමසිංහ මැතිතුම. අපි ඒ වර්ණ රූපවාහිනියේදීත් දැක්කේ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය හැටියට රනිල් වික්‍රමසිංහ මැතිතුමා. 2020 වෙනකොට තාක්ෂණයෙන් ඉහළ LED ඇවිල්ලා තියෙනවා. මේ හැම රූපවාහිනියකම අපි දැක්කේ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය අද වෙනකොනුත් නොවෙනස් වෙන නායකත්වය රනිල් වික්‍රමසිංහ මැතිතුමා. එනිසා අපි දන්නවා එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ නායකත්වය සජිත්ත් කොහෙත්ම ඒ පක්ෂයේ නායකත්වය ලබා දෙන්න කැමති නැහැ. අප්‍රේල් මාසයේ අන්තිම පැවැත්වෙන මහා මැතිවරණයේ ප්‍රතිඵලය තමයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අති විශිෂ්ට ජයග්‍රහණයක් ලබන එක. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒ වගේම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ එකට එකතු වෙලා ඒ ජයග්‍රහණය මේ රටේ ජනතාවට ලබා දෙන්නට සියලු කැපවීම් කරමින් තමයි අපි මේ ජයග්‍රහණය ලබා ගන්න සූදානම් වෙන්නේ. බැඳුම් කර වංචාව සම්බන්ධයෙන් හා පාස්කු ප්‍රහාරය පිළිබඳව වත්මන් ආණ්ඩුව මෙතෙක් නීතිය ක්‍රියාත්මක කර නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාරත්න පරණවිතාන මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී. ව්‍යවහාරික විගණන වාර්තාවක් කියන්නේ අධිකරණය සඳහා ඉදිරිපත් වෙන වාර්තාවක්. අලුතෙන් පරීක්ෂණ කරන්න දෙයක් නැහැ. එතකොට ඒ වාර්තාවේ සෑහෙන කාලයක් තිස්සේ මේ බැඳුම් කර වංචාව ගනුදෙනුව කරමින් ඇවිල්ලා තිනවා කියලා ඔප්පු වෙලා තිබෙනවා. ඒකට සම්බන්ධ පුද්ගලයෝ අඳුරගෙන තිබෙනවා. අපේ ආණ්ඩු කාලේ හිටපු හොරුයි, ගිය ආණ්ඩු කාලේ හිටපු හොරුයි ඔක්කොම ටික අල්ලගන්න. ඒ වගේම කිව්වා පාස්කු ප්‍රහාරයට වගකිය යුත්තන්ට දඬුවම් දෙනවා කිව්වා. තාම පාස්කු ප්‍රහාරයට දීපු දඬුවමක් ගැන නම් අපිට හොයාගන්න දැනෙන්න ලැබිලා නැහැ. අපේ රජය යටතේ රණවිරුව 40 ගානක් හිරේ දැම්මයි කියලා කිව්වා. ඉතින් ඊයේ නිදහස් කරන්න තිබුණානේ. ස්වාමීන් වහන්සේලා හිරගත කරලා තියෙනවා කියලා කිව්වා. එහෙම හිරේ දාලා තියෙනවා නම් ඇයි අපි බලාගෙන ඉන්න නිදහස් කරයි කියලා. නිදහස් කළේ නැහැ නේ කවුරුත් හාමුදුරුවෝ. එහෙමනම් තාමත් ඒක ඇත්තයි නම් වහාම හෙට නිදහස් කරන්න. එහෙම නැත්නම් තමන් බොරු කිව්වයි කියලා කියන්න. කියන කතා නෙවෙයි කරන ක්‍රියා තමයි වැදගත් වෙන්නේ. ආසියාවේ ආශ්චර්ය කරනවා කියලා ඡන්දේ අරගෙන චීන කොලොනියක් කරා. සෞභාග්‍ය උදානය කරන්න ඇවිල්ලා අද නිල ඇඳුම නැති වෙලා තියෙනවා. අපි දන්නේ සෞභාග්‍ය කියන්නේ නිල ඇඳුම නැති කිරීමද? ඇයි ඒ කියන්නේ නැති කරා කියන්නේ? මම කියන්නේ ඒකෙන් ඉස්සරහ පළුව මහ ගන්නද පස්ස පළුව මහ ගන්නද කියලා මිනිසුන් හිතා ගන්න බෑ. රුපියල් 400ක් අතෙන් වියදම් කරන්න ඕනි නිල ඇඳුම සම්පූර්ණයෙන් මහ ගන්න. ඊළඟට සෞභාග්‍ය කියන්නේ හිටපු රැකියාවෙන් එළියට ඇදලා දාන එකද? එහෙම නැත්නම් හෙට උපදින දරුවාටත් පෝෂණය ලබා දෙන්නට අපි දීපු පෝෂණ වල
කපන එකද කියන එක සෞභාග්‍ය කියන එකේ වචනේ තේරුම අපිට දැන් තේරුම් ගන්න සිද්ධ වෙලා තියෙන්නේ එහෙමයි. එහෙනම් සෞභාග්‍යයක් ඇති කරන්න ගිහිල්ලා අද රටේ ජනතාවට බඩගින්නේ ඉන්න සිද්ධ වෙලා තියෙනවා. ඉදිරියේදී වෝහාරික විගණන වාර්තා පිළිබඳ විමර්ශන කටයුතු සඳහා තමන්ද තොරතුරු ලබා දීමට සූදානම් බව අග්‍රාමාත්‍ය ආර්ථික කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශක අජිත් නිවාඩ් කබ්‍රල් මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. මෙන්න හරිස සිල්වා කියනවා forensic audit exposed nexus of 2CB governance with Alosh. ඊට පස්සේ එයා දීලා තියෙනවා තොරතුරු වාගේ shares වල මිල අඩු වෙච්ච shares. shares මිල අඩු වෙච්ච, ඒ කියන්නේ ආයෝජන කරපු සේවක අර්ථසාධක අරමුදල ආයෝජනය කරපු විවිධ කොටස් වල මිල අඩු වෙලා ඒ නිසා සේවක අර්ථසාධක අරමුදලට පාඩුවක් සිදු වෙන බව වෝහාරික විගණනයේ ලියලා තිනවා. අන්න ඒ වාර්තාව අනුව මෙන්න මේ කොටස් වල මිල අඩු වෙලා ඒ නිසා රුපියල් බිලියන 9.1ක පාඩුව සිදු වෙලා තියෙනවා කියලා පෙන්වලා තියෙනවා. ඉතින් අපි ඒක පිළිගන්නට ඕනේ. එහෙම එකක් තියලා තියෙනවා. ඒත් එක්කම අපි තේරුම් ගන්නට ඕනේ අනිත් දේ තමයි සේවක අර්ථසාධක අරමුදල මෙවැනි ආයෝජනය කරද්දි ආයෝජනය කරන්නේ කලඹයක් හැටියට. කලඹ ආයෝජනය ගැන අපි හැමෝම පොඩ්ඩක් මම මේ කියලා දෙන්නම් කොහොමද ඒක වෙන්නේ කියලා. දැන් කොටස් වෙළඳපොලේ තියෙනවා විවිධ ක්ෂේත්‍ර. බැංකු ක්ෂේත්‍රයේ තියෙනවා, ඇග්‍රිකල්චර් ක්ෂේත්‍රයේ තියෙනවා, සර්විසස් ක්ෂේත්‍රයේ තියෙනවා, ටුවරිසම් ක්ෂේත්‍රයේ තියෙනවා. ඒ වගේ ක්ෂේත්‍ර රාශියක් තියෙනවා. ඉතින් මේ ක්ෂේත්‍ර වලට අදාළ වෙන විදිහට තමයි සාමාන්‍යයෙන් කලඹයක් පාලනය කරද්දී කලඹයක ආයෝජනය කරන්නේ. ඉතින් ඒ විදිහට ආයෝජනය කරලා සමහරක් කොටස් වල මිල අඩු වෙනවා, සමහරක් කොටස් වල මිල වැඩි වෙනවා. දැන් මම දැක්ක ඊයේ පෙරේද චීනේ මුළු කොටස් වලඳපොළම වැඩි අඩු වෙලා කොටස් වලඳපොළේ සියලුම කොටස් වල අගය මේ කොරෝනා වෛරස් එක පස්සේ අඩු වෙලා තියෙනවා. එතකොට එක ක්ෂේත්‍රයක් වැඩි වෙලා තියෙනවා. ඒ ක්ෂේත්‍රය තමයි හෙල්ත් සෙක්ටර් එක. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ෂෙයාර්ස් 11%කින්ද 12%කින්ද වැඩි වෙලා. එයි ඒ වැඩි වෙන්නේ ඒ මතයක් ඇති වෙනවා රටේ ලෝකේ මෙන්න මේ සමාගම් වල වැඩි වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා තමයි බැලන්ස් එකක් කිරීම සඳහා බොහෝ අවස්ථාවලදී මේ ආයෝජක කරන අවස්ථාවලදී ඒ ගැන එහෙම ආයෝජනය වෙන්නේ. මේ කතාව කවදා හරි පොලිසියෙන් ඉන්කුවයි කරලා මේක උසාවියට ගෙනෙනකොට අපි කීප දෙනෙක් මේ ගැන කතා කරපු අයගේ නම් කැත කරලා තියන්න පුළුවන් නම් ඒක තමයි මේ අයට අවශ්‍ය. මේ ඊයේ පෙරේද සුනිල් හඳුනෙත්ති කියන මහත්මයා අහනවා ඇයි කබ්‍රාල් මේ ගැන එච්චර උනන්දු වෙන්නේ කියලා. මං උනන්දු වෙනවා. ඒගොල්ලෝ මං කියනවා මම මේ ගැන උනන්දුයි. රනිල් වික්‍රමසිංහ බල චෝදනා කරලා තියෙන එකක්. අනිත් එක මේ වැරද්ද නිවැරදි කරන්නට ඕනේ. මේ සිදුවෙච්ච පාඩුවට වග කියන්න ඕනේ විවිධය. ඒ නිසා මම මේ ගැන උනන්දු වෙනවා. ඉතින් ඒ නිසා අපි මේව ගැන සැලකිලිමින් ඉන්නට ඕනේ. මේව ගැන අපි බොහොම කල්පනාවෙන් ඉන්නට. ඉතින් ඒ නිසා අපි ඉදිරියේදී මේවා ගැන තවදුරටත් සැලකිලිමින් ඉන්නවා. මේ කටයුතු මගේ අදහස තමයි මේවා සම්පූර්ණයෙන්ම බාර දෙන්නට ඕනේ පොලිසියට. පොලිසියට බාර දීලා පොලිසිය හරහා මේ ඉන්කුවරි එක කෙරෙන්න ඕනේ. ඒකට ටීම් එකක් දාන්න ඕනේ. ටීම් එකක් හරි දෙකක් හරි බන්දන කීයපයක් හරි දාලා ඒ කටයුතු කරයි කියලා අපි විශ්වාස කරනවා. එහෙම වෙනකොට මේ අය සියලු දෙනාටම ඇවිල්ලා මේවට උත්තර දෙන්නට අවශ්‍යයි. ජනතා ගැටළු මතින් බලයට පැමිණි වත්මන් ආණ්ඩුව අද වන විට ජනතා ගැටළු අමතක කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මන්නපිරුම මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින්. ආණ්ඩුව බලයට එනකොට මොනවද කිව්වේ? පාස්ක ප්‍රහාරයට වගකීම් අල්ලනවා කිව්වා. නමුත් අද වෙනකොට පාස්ක ප්‍රහාරය ගැන කතා කරන්න කවුරුත් නැහැ. නමුත් කෝ දැන් බැඳුම් කරගෙන? ඒ ගැන කතා නැහැ. අඩුම ගානේ අද වෝහාරික වාර්තාව යට ගහන්න, මහා බැංකු සිද්ධිය යට ගහන්න කතා කරනවා. මේක එළියට ගන්න දේශපාලන ભેදයක් නෑ. ඕන දේශපාලන පක්ෂයක්, ඕන නායකයෙක්, ඕන කෙනෙක් මේ රටේ වංචා දූෂණය කරලා තියෙනවා නම් ඒක එළියට අරගෙන වැරදිකාරයන්ට දඬුවම් දෙන්න. බලයට එන්ඩීසලා කිව්වේ දඬුවම් දෙනවා කියලානේ. දැන් ආණ්ඩුව නිහඬයි. ආණ්ඩුව බලයට ආපු ගමන් රැස්වීම පටන් ගත්ත ගමන් කියන්නේ මොකද්ද? බොම්බයි ලුණු කීයද? රතු ලුණු කෑවද? බත් එහෙම කෑවද? කන්න පුළුවන්ද තුන් වෙලට බත්? ඔන්න ආණ්ඩුව බලයට ගන්න රැස්වීම පළවෙනි කතාව. අද බොම්බයි ලුණු කීයද? අද රතු ලුණු 714 කිලෝ එක. බොම්බයි ලුණු 187 කිලෝ එක. ලීස් 399යි. ගණ 400යි කිලෝ එක ලීස් කිලෝ එක. අද බොම්බයි ලුණු නෙමෙයි. අද පාන් කියා ගන්න බැරි තත්යකට ජනතාව ජීවන වියදම නගලා ආණ්ඩුව එදා පොරොන්දු වුණා මැතිවරණයට ඉස්සර රස්සාවල් ලක්ෂයක් දෙනවා කියලා. වගකීමෙන් කියනවා දෙන්නේ රැකියාව ලක්ෂය. දේශපාලනේ ප්‍රශ්නයක් නැහැ. ඕන කෙනෙකුට දෙන්න. මාර්තු 3 ඉස්සෙල්ලා මේ රැකියාව ලක්ෂය දෙන්න කියලා අපි ආණ්ඩුවට වගකීමෙන් කියනවා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජේ ජයසුන්දරයන මහත්වරුන් අප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඊයේ නියම කළා. ඒ අනුව ඔවුන්ට විදෙස් ගමන්ද තහනම් වනවා.
කොළඹ මහාධිකරණය විසින් ලබා දුන් නියෝගය පරිදි රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජි ජයසුන්දර මහතා අපමත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහත්ම කළා. මෙම පැමිණිල්ල මෝසමක් මාර්ගයෙන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඉදිරියේ කැඳුන් ලැබූ අවස්ථාවේදී බන්ධනාගාරගතව සිටි හේමසිරි ප්‍රනාන්දු සහ පූජි ජයසුන්දරන මහතුරුන් අධිකරණ ඉදිරිපත් කළා. මෙහිදී මහේස්ත්‍රාත්වරයා විසින් කොළඹ මහාධිකරණය විසින් ප්‍රකාශිත අප කොන්දේසි කියවා දෙනු ලැබුවා. එන අනතුරුව සැකකරුවන් දෙදෙනා අපමණ මුදා හැරීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා රහස් පොලිසිය දැනුම් දුන් විට එහි ගොස් අවශ්‍ය ප්‍රකාශයක් ලබා දීමට පියවර ගන්නා ලෙසද සැකකරුවන්ට නියම කළා. එන අනතුරුව නඩුව නැවත මැයි මාස 6 වනදා කැඳවීමටද නියම කර තිබෙනවා. පාස්කු ඉරිදෙන එල්ල කෙරෙනු ත්‍රස්ත ප්‍රහාර මාලාව පිළිබඳව බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුලින් රාජකාරී සාපරාදී ලෙස පැහැර හැර මිනි මැරීම් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා කොන්දේසි සහිත අප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා නියම කළා. තමන්න අපමත උදාහරණ මෙන් ඉල්ලා හේමසිරි ප්‍රනාන්දු මහතා ඉදිරිපත් කළ ප්‍රතිශෝධන ආයුධම් පත අද කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා විරින් පෙනීසිරි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දෙලීප පීරිස් මහතා අධිකරණ දන්වා සිටියේ එම සැකකරු අපමත මුදා හැරීම සම්බන්ධයෙන් විරුද්ධත්වයක් නොමැති බවයි. ඒ අනුව සැකකාර හේමසිරි ප්‍රනාන්දු මහතා රුපියල් 250,000ක මුදල් ලැබ සහ රුපියල් 125 බැගින් වූ ශරීර අප දෙකක් මත මුදා හැරීමට නියම කළ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා අප කරුවන් කොළඹ දිස්ත්‍රික්කයේ තුල පදිංචි කරුවන් විය යුතු බවටද නියෝග කළා. එමෙන්ම රාජකාරිය සාපරාදී ලෙස පැහැර හැර මිනි මැරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අනිවාර්ය නිවාඩියවුන ලැබූ පොලිස්පති පූජි ජයසුන්දර මහතා කොන්දේසි සහිත අප මත මුදා හැරීමටද කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහත්ම කළා. තමන්න අප මත මුදා හරින මෙන් ඉල්ලා පූජි ජයසුන්දර මහතා ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිරි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට දන්වා සිටියේ එම සැකකරු අප මත මුදා හැරීම සම්බන්ධයෙන් විරුද්ධත්වයක් නොමැති බවයි. ඒ අනුව පූජි ජයසුන්දර මහතා රුපියල් 250,000ක මුදල් අප සහ රුපියල් 125 බැගින් නෝ ශරීර අප දෙකක් මත මුදා හැරීමට නියම කරනු ලැබූ මහාධිකරණ විනිසුරුවරයා අප කරුවන් කොළඹ දිස්ත්‍රික්කයේ තුල පදිංචි කරුවන් විය යුතු බවද නියෝග කළා. සාක්ෂි කරුවන්ව බලපෑම් කිරීමෙන් වළකින ලෙසට සැකකරුට දැනුම් දුන් මහාධිකරණ විනිසුරුවරයා සෑම මාසකම අවසන් ඉරු දින රහස් පොලිසිය අධ්‍යක්ෂවරයා හමුවේ පෙනී සිට වාර්තා කළ යුතු බවටද කොන්දේසියක් පනවනු ලැබුවා. හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සහ අනිවාර්ය නිවාඩියවා සිටි පොලිස්පති පූජි ජයසුන්දර මහතා පසුගිය වසරේ ඔක්තෝබර් මාස 9 වන දින රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෙත එල්ලවන සෑම විවේචනයක්ම ශක්තිමත් ලෙස සලකා ඉදිරි මහමැතිවරණය සඳහා ශක්තිමත්ව මුහුණ දෙන බව මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසනවා. මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඈඩ් කරන්න, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට විවේචනය කරන්න, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විනායක නායිකාවන් ගැන ගරහන්න, හයල්ුවට බාල්දුවට ලක් කරන්න, අපේ ඡන්ද පාක්ෂිකය උදාසීන කරවන විදිහේ මතවාදයන් නිර්මාණය වෙමින් තිබෙනවා. ඉතින් මම හිතන්නේ මේ දිහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය උපේක්ෂාවෙන් බලන්නේ මේ විවේචන ඉවසන්න පුළුවන්, මේ ගැරහීම ඉවසන්න පුළුවන්. අපි බොහොම ශක්තියෙන් මේ මැතිවරණ මුණ දෙනවා. අපි මේ සියල්ල මැද්දේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් පුළුල් ශක්තිමත් පාර්ලිමේන්තුවක් ගුණාත්මක පාර්ලිමේන්තුවක් ශක්තිමත් පාර්ලිමේන්තුවක් ගොඩනැගීම සඳහා වූ කතිකාවට මැදිහත් වෙමින් අපි මේ මැතිවරණයට එළඹෙනවා. ඔය සියලු විවේචන වලට පෙරලා ප්‍රතිචාර දැක්වීම නොකළ යුතුයි කියලා හිතන්නේ. ගහන සැරට පෙරලා ගහන එකත් මෝඩයා කියලා තමයි සිංහල ගැමි සමාජයේ තියෙන්නේ. අපි ආමි විවේචන වලට මුණ දෙන්න වෙන්නේ කියන කෙන හැම වචනයකටම පිළිතුරු දෙන එක නෙවෙයි. එක්සත් ජාතික පක්ෂයේ විවිධ හැඩවලින්, විවිධ මූණුවරින්, විවිධ පෙරමුණු වලින් ඉදිරිපත් වෙනකොට ඒකට මුණ දීම සඳහා ක්‍රමවේදයක් හදන්න නැතුව පක්ෂයේ ලකුණ ගැන කතා කරමු. අනවශ්‍ය ප්‍රශ්න කතා කරන්නේ. සේවයට වාර්තා නොකර සිටින ත්‍රිවිධ හමුදා සමාජිකයින්ට නීත්‍යානුකූලව සේවයෙන් ඉවත් වීමට හෝ නැවත සේවයට වාර්තා කිරීමට ඊයේ සිට පොදු සමාකාලයක් ප්‍රකාශයට පත් කර ඇති බව ශ්‍රී ලංකා යුද හමුදාවේ මාධ්‍ය අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා පවසනවා. ආරක්ෂක අමාත්‍යාංශයේදී මාධ්‍ය හමුවක් කැඳවමින් එම මහතා මේ බව ප්‍රකාශ කළා. 72
නිදහස් දිනයට සමගාමීව ලබා දීලා තියෙන පුදු සමාකාලය පෙබරවාරි 5 වෙනිදා දින සිට 12 වෙනිදා දක්වා තියෙනවා. එය විශේෂයෙන් වළංගු වෙන්නේ 2019 සැප්තැම්බර් මාස 30 වෙනිදා දිනට ප්‍රථම නිවාඩු නැමැතිව නොපැමිණීම සිටිනවා නම්. විශේෂයෙන් යුද නාවික ගුවන් ආදී විදිහට තමුන් සේවා රාජකාරී කරලා දෙනවා. යම් ඒකින් ඔවුන් රාජකාරී නොපැමිණී ඉන්නවා නම් ඔවුන්ට මේ අවස්ථාව මේ අනගි අවස්ථාව තුළ ඔවුන්ට පැමිණ යුද හමුදාව නාවික ගුවන් යන තමුන්ගේ සේවා කළපු රාජකාරී කරපු ආයතනයේ නිසියාකාරව අස්වෙන්නත් ඔවුන්ට සේවය යෙදින්න අවශ්‍යතාවයක් වෙනවා නම් එයත් ඔවුන්ට කරගන්න පුළුවන්. මේගොල්ලෝ විශේෂයෙන් පැමිණෙනකොට ඔවුන්ට පුළුවන් ඔවුන්ගේ මව් ඒකකයට එහෙම නැත්නම් තමුන් රාජකාරී කරන රෙජිමේන්තුවට සහභාගී වෙන්න. යම් එකකින් ඔවුන් හිතනවා නම් ඔවුන් දුරයි කියලා ළඟම තියෙන කඳවුරට යන්න පුළුවන්. එහෙනකොට ඔවුන් තමුන්ගේ ජාතික හැඳුනුම්පත සහ බැංකු පොතක් රැගෙන આવත් ඔවුන්ගේ පරිපාලන කටයුතු ඉතාමත්ම ඉක්මනින්ම කරගෙන යන්න පුළුවන්. එම පුවතත් සමගින් අපගේ උදෑසන ප්‍රතිවිකාශය නිමවට පත්වනවා. තවත් උණුසුම් පුවත් දැනගැනීම සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අප නැවතත් හමුවන්නේ මධ්‍යහන 12 ප්‍රතිවිකාශයත් සමගින්. සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.